ආයුබෝවන් දෙක ශ්‍රේණී පුංචි වලට පරිසර පාඩමක් අරගෙන තමයි මං අද ආවේ. අපේ යහපැවැත්ම කියන තේමාව යටතේ හතරවෙනි ක්‍රියාකාරකම අද අපි කතා කරමු. අද අපි ඉගෙන ගන්න දරුවනේ යහපත් දරුවෙකු විසින් පවත්වා ගත යුතු හොඳ ගුණාංග මතුවෙන සරල කවි කිහිපයක්. මේ කවි තිබෙන්නේ සිරිත් මල්දම කියන පොතේ. මේ පොත එම් එල් ද සිල්වා ගුරු මොහන්දිරම් තුමා ලියපු ලස්සන කවි පොතක්. හොඳයි, දරුවෝ හැමෝම දැන් සිරිත් මල්දම පොත අතට ගන්නකෝ. අපි බලමු හොඳ ගුණාංග දැක්වෙන කවි කිහිපයක්. හැමෝම පොත අතට ගත්තා නේද? අපි එහෙනම් සිරිත් මල්දමේ එන කවි කිහිපයක් ලස්සනට ගායනා කරමුද බලන්න. මොකද පුතේ කවියේ තේරුම? අපි ඉර උදා වෙන්න කලින්, ඒ කියන්නේ තේම නැගිටලා, අලසකම කියන්නේ කම්මැලිකම නැති කරලා දියුණු වෙන්න වැඩ කරන්න ඕනේ. අපි එහෙනම් තව කවියක් ගායනා කරමුද? මොකද පුතේ ඒ කවියෙන් කියන්නේ? ගේ දොර අතු ගාලා, මූණකට හෝදලා, ලස්සන්ට ඔළුව පීරලා, අකුරු පාඩම් කරන්න සතුටින් සූදානම් වෙන්න කියලා තමයි කියන්නේ. දිකනිය පොතු වැඩුණු තිබුව හොඳ නෑ කප්පනු දත් පෙලකුණු වැඳුණු පුංචි බබාල දිගට නියපොතු වවන්නේ නැහැ නේද? ඔහු දිග නියපොතු තියෙනවා නම් ඒ අම්මට කියලා කපා ගන්න ඕනේ. ඒ වගේම පුතේ දත්වල කුණු බෙදලා තියෙනවා නම් හරි කැතට නේද පේන්නේ? ඒක නිසා හොඳට කට හොදලා අපි පිරිසිදුව ඉන්න ඕනේ. අපි එහෙමනම් තවත් කවියක් ගායනා කරමුද? සෙල්ලම් සිතින්වත් යම් කිසි තරහකින්වත් මරණ සිතකින්වත් සතුන් හටවද දීම නොහොබිත්. සෙල්ලමටවත් යම් කිසි තරහකින්වත් මරණ්ඩ හිතාගෙනවත් අපි කවදාක්වත් සත්තුන්ට හිංසා කරන්න හොඳ නැහැ පුතේ. කුණ සරුප නොකියනු කේලම් වචන නොකියනු විහිළු බොරු නොකියනු ඇනුම් පද කිසිවෙකුට නොකියනු. මේ කවියෙන් කියන්නේ පුතේ නරක වචන, කේලම්, විහිළුවටවත් බොරු එහෙම කියන්න එපා කියලා. ඒ වගේම කාටවත් ඇනුම් පද කියන්න හොඳ නෑ පුතේ. හොඳයි, අපි සිරිත් මල්දම පොතේ කවි කීපයක්ම ඉගෙන ගත්තා. මයි පුතාලා මේ කවි හොඳට කියවලා ඒවායේ තියෙන ගුණධර්ම මයි පුතාලගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙමනම් පුතේ ඔයාලා මේ කවි ශබ්ද නගා ගායනා කරන්න. ඔයාලා කැමති එක කවියක් තෝරගෙන ලස්සන චිත්‍රයක් අඳින්නකෝ. දරුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.